ආයුබෝවන් සිලෝන් නැග්‍රේ අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා අපි මීට කලින් වීඩියෝ එකක් කරා ඌරැස්ස ගහක පළදාව කොහොමද ගන්නෙ මොකද කප්පාදු කරලා හොඳින් පළදාව ගන්න ඕන ඒක කොහොමද කරන්න කියලා අපි වීඩියෝ එකක් කරා ඒ වීඩියෝ එකෙන් පස්සේ ගොඩාක් දෙනෙක් අපෙන් කතා කරලා හැව්වා මේ ඌරැස්ස බඳුන් වල වගා කරන්න බැද්ද බඳුන් වල වගා කරලා පළදාවක් ගන්න බැද්ද මොකද ගොඩාක් දෙනෙකුට ඉඩ කඩ කියන එක ලොකු ප්‍රශ්නයක් අද මොකද සීමිත ඉඩ කඩක් තියෙන්නේ නැත්නම් මහල් නිවාසවල නගර බදව ජීවත් වෙන්නේ හැමෝම මාසයි පලතුරු ගහක් වස විසෙන් තොරව අපේ ගෙවත්තේ ගෙමිදුලේ හදාගෙන ඒක ප්‍රයෝජනෙට ගන්න. ඒ නිසා අපි අද ඔබ වෙනුවෙන් මෙන්න මේ වීඩියෝ එක කරන්නේ අන්න ඒ ගැන ඔබව දැනුවත් කරන්න. මොකද බඳුනක කොහොමද උගුරැස්ස ගහක් හදාගෙන වසර පුරාම පළදාවක් ලබා ගන්න කියලා. ඒ වගේම ගොඩක් දෙනෙක් අපෙන් කතා කරලා අහනවා වෙළඳපළෙන් ගන්නකොට උගුරැස්ස පැලයක් ගෙනිච්ච නැත්නම් පෝච්චියක් ගෙනිච්ච අපි ගිහිල්ලා ගෙදර හිටෙව්වට පස්සේ ඒකේ පළදාව නැහැ කියලා. ඊට පස්සේ ඒ ගේනකම් විතරයි පළදාව තිබුණේ. ඊට පස්සේ අවුරුදු ගාණක් ගියා බිම හිටෙව්වා පළදාවක් නැහැ. ගහ හොඳට හැදෙනවා පළදාව නැහැ කියලා. අන්න ඒකට විසඳුමක් වශයෙන් තමයි අපි මේ අද මේ වීඩියෝ එක කරන්නේ. මොකද උගුරැස්ස අපි වෙළඳපළෙන් ගන්න පැලයක පළදාව තියෙනවා. මොකද සමහර උගුරැස්ස අපි විදේශ රටවලින් ආපු උගුරැස්ස වර්ග වසර පුරාම පළ දරනවා බඳුනේ. හැබැයි බිම හිටෙව්වොත් එහෙම අපි පළදාව තියෙන ගහක් මොකද ඒක නැවත හැදිලා අවුරුදු 4ක් 5ක් ගියාට පස්සේ තමයි පළදාව එන්නේ. ඒක තමයි ඒක තියෙන විශේෂත්වය. අපි මොන සාතු කරවත් මොකද මූල පද්ධතිය ගිහිල්ලා ගිහිල්ලා ගහ පරිණතභාවයට පත් වෙලා තමයි පළදාව එන්නේ. ඒ පරිණතභාවයට පත් වෙන්න සෑහෙන කාලයක් යන්න ඕන. එහෙම නැතිනම් ඔබට පුළුවන් ඔබ වෙළඳපළෙන් ගන්න උගුරැස්ස පැලයක් හිටවන්න. අර අපි රඹුටන් පැලයක් හිටවන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ විදිහට වලට ගල් දාලා කළු ගල් වලින් අඩුක් කරලා තමයි වල පුරවලා ඒකේ පැලයක් හිටව ගත්තොත් ඔබට පුළුවන් තවත් ටිකක් ඉක්මනට පළදාවක් ලබා ගන්න. අපි බලමු එහෙනම් මේ සීමිත ඉඩ කඩක් තියෙන හැමෝටම කොහොමද මේ උගුරැස්ස පැලයක් නැත්නම් මේ ගෙවත්තේ නැත්නම් බඳුනක හිටව ගන්න කියලා. අපි මේ බඳුනක වවලා තියෙන්නේ උගුරැස්ස පැලයක්. මේක අත්තක් පැල කරගත්ත එකක් තමයි මේ තියෙන්නේ. ෆ්ලැකෝටියා ඉන්දිකා කියන විද්‍යාත්මක නාමයෙන් තමයි උගුරැස්ස හැඳින්වෙන්නේ. මොකද අපේ රටේ තියෙනවා කටු උගුරැස්ස, කටු ලොවි කියනවා. ඒ වගේම තමයි කටු කුරුඳු කියනවා. ඒ වගේම තමයි උගුරැස්ස කියලා හඳුන්වන්නේ. මෙන්න මේ වර්ග තුනම එකයි. ඒ එක එක පළාත් වල එක එක නම් වලින් හැඳින්වෙන්නේ. අපේ පරණ දේශීය තිබුණ උගුරැස්ස ගහේ ඔබට දකින්න පුළුවන් ඇති කටු පිරෙන්න එනවා ගහ පුරාම. ඒ කටු කපපුවහමත් පළදාවක් එනවා. නැත්නම් කටු තියේදී පළදාව එන්නේ නැහැ. ඒ නිසා තමයි මේකට කටු ලොවි නැත්නම් කටු කුරුඳු කියලා හැඳින්වුනේ. මේ තියෙන්නේ මේක තමයි විදේශ රටවලින් එන වසර පුරාම පළදරන මේ උගුරැස්ස ගහක් මේ දකින්න තියෙනවා. ඔබට දකින්න පුළුවන් මේ පොඩි මල් තියෙනවා, ගෙඩි තියෙනවා, ඉදිච්ච ගෙඩි තියෙනවා. මේක වසර පුරාම බඳුනක හිටෙවොත් පළදාවක් එනවා. උගුරැස්ස කියන්නේ පළතුරක් පමණක් නෙමෙයි ආයුර්වේදයේදී ඉතාමත් වටිනා කරන ශාකයක්. ඒ නිසා මේ ගහේ මුල්, කොළ, පොතු, ඇට සහ ගෙඩි මේ හැම දෙයක්ම ආයුර්වේදයේදී ඖෂධ වශයෙන් යොදා ගන්න පළතුරු ශාකයක් වශයෙන් තමයි මේක හැඳින්වෙන්නේ. ඒ වගේම තමයි ඉතාමත් අපේ අපිට ඇතිවන ලෙඩ රෝග නිවාරණය කරගන්න ඉතාමත් ප්‍රයෝජනවත් වෙන උගුරැස්ස ශාකය. පළතුරක් වශයෙන් විශේෂයෙන්ම උගුරැස්ස අපි ආහාරයට ගන්නවා නම් ආහාර ජීර්ණයට ඉතාමත් උදව් කරනවා. ඒ වගේම තමයි ලේ පිරිසිදු කිරීම, මුත්‍රා රෝගවලට ගුණදායකකම තියෙනවා. ඒ වගේම තමයි දියවැඩියා රෝගේ පාලනය කරන්නත්, ඒ වගේම තමයි ආයුෂ රැක ගැනීමටත් යෝග්‍ය පළතුරක් වශයෙන් මේ උගුරැස්ස අපිට ආහාරයට ගත්තොත් අපි මොකද ආයුෂ වැඩි කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි කැඳුම් බිඳුම් සඳහාත්, ඒ වගේම සෙංගමාලයේ සඳහාත් මේ උගුරැස්ස ගහේ එක එක කොටස් වර්ග නොඑක ආකාරයේ වෙදකම්වලදී යොදා ගන්නවා. ඒ නිසා ඉතාමත් උගුරැස්ස ගහක් ගෙදර තියෙන එක ආයුර්වේද වටිනාකමක් තියෙන විශාල වටිනාකමක් තියෙන ශාකයක් තමයි. ඉතාමත් වටිනවා. මොකද අපේ ගෙවත්තේ උගුරැස්ස ගහක් අපට හදා ගන්න පුළුවන් නම් මොකද මහල් නිවාසවල අපි ජීවත් වෙලා හිටියත් පොඩි ඉඩක් තිබුණත් බඳුනක හරි වගා කරලා මේකේ පළදාව ගන්න පුළුවන්. විශේෂත්වයක් තියෙනවා බඳුනක වගා කරද්දී වසර පුරාම අපට පළදාවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ උගුරැස්ස විශේෂයේ තියෙන විශේෂත්වය. අපේ රටේ උගුරැස්ස වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ඔබ දන්නව ඇති අතීතයේ ඉඳලා ගෙවල් වල තිබුණා කටු වෙන ගහක්. ඒ වගේම තමයි ලොකු ගෙඩියක් එන්නේ හරි රසවත්. හැබැයි ගෙඩිය කහට රහ පොඩ්ඩක් පොඩි කරලා කහපුවාම හරි පැණි රසයි. අන්නේ උගුරැස්ස විශේෂය තමයි මේ දකින්න තියෙන්නේ. ඒ තමයි අපේ තියෙන පැරණි ඉඳලාම අපේ රටේ තිබුණ උගුරැස්ස විශේෂය. මේ දකින්න තියෙන්නේ අපේ රටට විදේශ රටවකින් ආපු උගුරැස්ස විශේෂයක්. මේක අපි කියනවා බැංකොක් උගුරැස්ස කියනවා, නැත්නම් මැලේසියානු උගුරැස්ස කියලා කියනවා. තායිලන්තයෙන් මෙරටට ආපු නිසා අපි මේකට බැංකොක් උගුරැස්ස කියලා කියනවා. මේකේ ගෙඩි කුඩයි. හැබැයි විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ පැලේ තමයි අපි වෙළඳපොළෙන් ගන්නකොටත් මේකේ ගෙඩි තියෙනවා. පැලේ සමහරට මල් තියෙනවා. නමුත් අපි ගෙදර ගෙනල්ලා බිම හිටවුවට පස්සේ නම් ගහ විශාල වෙලා යනවා. අය මල් සහ ගෙඩි එන්නේ නැහැ. මොකද ඒක තමයි මේක තියෙන විශේෂත්වය. මේ පැලයක් තමයි අපි බඳුනක හිටෙවොත් වසර පුරාම පළදාව ලබා ගන්න පුළුවන් උගුරැස්ස විශේෂය. හැබැයි මේකේ අපේ දේශීය උගුරැස්ස වලට වඩා ගෙඩි කුඩයි. හැබැයි මේක රසවත්. ඒ වගේම තමයි ගෙඩි විශාල ප්‍රමාණයක් මේකේ හැදෙනවා වසර පුරාම. ඒ වගේම තමයි පළදාවකුත් අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා.
එවැගේම තමයි මේ විශේෂය මේක අර අපි තායිලන්ත විශේෂය මේක වඳුනක තමයි පළදාව හොඳින් එන්නේ බිම හිටෙව්වත් නම් මේකේ පළදාව ගන්න අවුරුදු 5 6 7ක් යනවා මොකද විශාල වෙලා තමයි පළදාවක් එන්න ගන්නේ මේක මොකද ගහ පරිණතභාවයටපත් වෙන්න ඕන එතකොට තමයි gediyenne හැබැයි වඳුනක හිටව ගත්තොත් ඔබට පුළුවන් මේක වසර පුරාම පළදරන උග්‍රස්ස ගහක් බවට පත් කරගන්න ඔබට මේ දකින්න තියෙන්නේ අපේ රටේ දැන් ගොඩක් බහුලව සාමාන්‍ය වගා කරන උග්‍රස්ස විශේෂයක් තමයි මේක තමයි ලොකුම gediyeක මේක ඉතාමත් විශාලයි gediye බැංකොක් උග්‍රස්ස කියලා හඳුන්වන්නේ මේක විශාලයි gediye හැබැයි මේ උග්‍රස්ස එකත් අපේ රටේ වගා කරන්න පුළුවන් බඳුන්වල තමයි විශේෂයෙන්ම මේකේ හොඳ පළදාවක් වෙන්නේ බිම හිටවුවාමත් මේක අර වගේම විශාල වෙලා කවදා හරි ගහ පරිණතභාවයට පත් වෙලා එන උග්‍රස්ස විශේෂයක් තමයි බඳුන හිටවුවොත් මේකෙත් වසර පුරාම පළදාව ගන්න පුළුවන් හැබැයි ඉතාමත් ලොකු gediyක් තමයි මේකේ එන්නේ අර අපි ඉස්සෙල්ලා කියපු එකට වැඩිය ඉතාමත් ලොකු gediy ඉතාමත් රසවත් හැබැයි මේකේ බීජ ටිකක් වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා මේ gediy තියෙන විශේෂත්වය ඒක තමයි අපි පළමුවෙන්ම බඳුනක උග්‍රස්ස පැලයක් හිටව ගන්නවා නම් අතු පැලයක් හරි බත් පැලයක් හරි තමයි හිටව ගන්න ඕන අතු පැලේ ගොඩක් හොඳයි මොකද ඉක්මනින් පළදාවක් ලබන ඉතින් මොකද මේක අතු පැලයක් හිටෙව්වොත් අපිට සාමාන්‍ය ආයුෂ ගහේ කොට වුණාට විශාල gedi ප්‍රමාණයක් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මොකද අවුරුදු 8 8ක් 10ක් යනකම් වුණත් මේ උග්‍රස්ස ගහක් බඳුනක හදා ගන්න පුළුවන් අතු පැලයක් අපි බලමු එහෙනම් කොහොමද උග්‍රස්ස අත්තක් පැල කරගන්නේ කියලා. ඔබට පුළුවන් මේ සඳහා අපි වීඩියෝ දාලා තියෙනවා ලේයර් එකක් මගින් ලොකු අත්තක් පැල කරගෙන බඳුනක හිටව ගන්න. නැත්නම් අතු කැබැල්ලක් කපලා ඒකත් අපි වෙනත් අතු පැල කරනවා වගේම ප්‍රොපගේටරයක් තුල පැල කරන්න පුළුවන්. නැත්නම් එක බෑග් එකක් තුල ප්‍රොපගේටරයක් හදලා පැල කරගන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයක් වශයෙන් කරනවා නම් ඔබට 150ක් 200ක් පමණ අතු ප්‍රමාණයක් කපලා එක ප්‍රොපගේටරයක් තුල පැල කරගන්න පුළුවන්. දින 21ක් 30ක් අතර ප්‍රමාණයකදී මොකද උග්‍රස්ස අතු ඉක්මනින් මුල් අදින. ඔබට මේ දකින්න තියෙන්නේ බැංකොක් උග්‍රස්ස gedi ගොඩක් එන එක මේක තමයි පොඩි gedi. හැබැයි මේක වසර පුරාම හොඳට පළ දරනවා විශාල gedi ප්‍රමාණයක් gedi පොකුරු වශයෙන් එනවා. ඒ නිසා අපි බලමු මෙන්න මේ වගේ පැලයක් ඔබට පුළුවන් වෙළඳ පළෙන් ගන්න නැත්නම් ඔබට අත්ත පැල කරගන්න පුළුවන්. ඊට පස්සේ පැල කරලා මාසයක් එකමාරක් ගියපු පැලයක් තමයි මේ දකින්න තියෙන්නේ. අපි බලමු මේ වගේ පැලයක් નિවරදිව කොහොමද බඳුන් ගත කරන්නේ කියලා. මොකද බඳුන් ගත කිරීමේදී පස්මාදිය ඉතාමත් වැදගත් වෙනවා. මේකේ පස්මාදිය තමයි වටිනාකම තියෙන මොකද එතකොට තමයි මේක නියම ජලය ප්‍රමාණය රදවගෙන නියම පළදාවක් අපට ලබා දෙන්නේ. ඒ සඳහා අපි මේකට කරන්න ඕන පළමුවෙන්ම අපි මේක වැලි මාධ්‍ය වැඩි වෙන පස් මිශ්‍රණයක් තමයි අවශ්‍ය වෙන්නේ. අපිට කරන්න පුළුවන් පළමුවෙන්ම වැලි කොටස් එකක් අපි එකතු කර ගන්න ඕන. නැත්නම් අපි ගන්න භාජන ප්‍රමාණයට මැනලා එක කොටසකුත් මතු පිට පස් කොටස් භාගයක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් කර දහයිය තියෙනවා නම් කර දහයිය කොටස් එකකුත් කොම්පෝස්ට් නැත්නම් වේලිච්ච ගොම වාගේ දෙයක් තියෙනවා නම් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් එක කොටසක්. අරින් හොඳින් මිස්ස කරන්න ඕන විශේෂයෙන්ම පොල්ලෙලි කොහොමත් නැතුවට කමක් නැහැ. කර දහයිය නැතත් කමක් නැහැ. ඔබට පුළුවන් පොල්ලෙලි කෑලි සුවල්පයක් පමණක් යොදා ගන්න. ඒ කියන්නේ කාලක් විතර මේකට යොදලා කලවම් කරලා ගන්න. ඒ ප්‍රමාණය හොඳටම ඇති. වේලිච්ච ගොම නැත්නම් කොම්පෝස් ඔය දෙකෙන් එකක් පාවිච්චි කරත් ඇති. ඔබට තියෙනවා කුකුල් පොර යෝගට් කෝප්ප දෙකක් විතර මේ වගේ බඳුනකට පාවිච්චි කරන්න පුළුවන්. කුකුල් පොර ගොඩක් දාන්න එපා. මොකද සැර වැඩි. ගස් වැරළේ යන නිසා. මොකද කුකුල් පොර පරණ වුණාම තමයි ගොඩක් හොඳ. හැබැයි හොඳට නයිට්‍රජන් තියෙන ගස් හැදෙන හොඳ පොර විශේෂයක් තමයි කුකුල් පොර කියන්නේ. අපිට සුවල්පයක් හරි එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. මේ දකින්න තියෙන්නේ ඒ වගේ පස් මිශ්‍රණයක් කර දහයිය වැලි මේ පොල්ලෙලි කෑපි කිහිපයක් දාලා තියෙනවා ගොම දාලා තියෙනවා මතු පිට පස් මේ එකතු කරලා මිශ්‍රණය අපි හදලා තියෙන්නේ මේ වගේ මිශ්‍රණය සැහැල් වෙන්න ඕන මොකද මේක මෙන්න මෙහෙම හැලෙන්න ඕන නැත් මේක ගුලිය වගේ පස් ගතිය වැඩි වුණොත් එහෙම මේකෙන් ජලය හොඳින් වහණය වෙන්නේ නැහැ එතකොට ගස හොඳට මොකද මූල පද්ධතියට හොඳට වාතාශ්‍රය ඕනේ උග්‍රස්ස ගහට ඒ නිසා තමයි මේ වගේ සැහැල්ලු පස් මාධ්‍යයක් තමයි අපි හදාගෙන තියෙන්නේ මේක හොඳට කලවම් කරලා තියාගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මේක අපි පළතුරු වගා කරද්දි බඳුන් වල එකපාරම අපි පළමෙන්ම ඉවර වෙන්න කියලා විශාල පෝච් එක දාන්න. එහෙම වුණත් ගහේ පළදා වෙන්න පරක්කු වෙනවා. ඒ වගේම තමයි ගහ ඉක්මනට ලොකු වෙන්නත්. ඒ නිසා අපි පළවෙනිම විස්කම්බය අඟල් 9ක වාගේ හරි නැත්නම් අඩියක වාගේ විස්කම්බය සහිත බඳුනක් තමයි ගන්න ඕනේ. මෙන්න මේ වගේ සිදුරු සහිත බඳුනක් තමයි විශේෂයෙන්ම ඕනේ. මොකද හොඳින් ජලය වහණය වෙන්න ඕන නිසා. ඊට පස්සේ අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මේ තියෙන්නේ චිප්ස් කළුගල් කෑලි කීපයක් ඕන මේ වගේ. මොකද මේක ජලය වහණය වෙන්න නම් මෙන්න මේ සිදුරු වැහෙන්න අපි ගල් ලේයර් එකක් දාන්න ඕනේ මේකට. පළමුවෙන්ම මෙන්න මේ වාගේ අපි මේ බඳුන සිදුරු සහිත බඳුනට මේ වාගේ ගල් කැබලි අපි අඟලක විතර ප්‍රමාණයක් මෙන්න මේකට අපි යොදා ගන්න අවශ්‍යයි. මේ දැන් සිදුරු වැහිලා තියෙන්නේ. මොකද නැත්නම් පස් ටික දැම්මොත් අපි පෝර පස දැම්මොත් එහෙම මේක හිල් ටික ඔක්කොම සිදුරු වැහිලා යනවා. ජලය බැස යන්නෙත් නැහැ. නැත්නම් පෝර ටිකත් මේකෙන් බැහැලා යනවා. ඒ නිසා අපි මෙන්න මේ විදිහට ගල් තට්ටුව දාලා අපිට පුළුවන් මේකේ භාගයක් විතර එනකන් අපි සපයාගත් පස් මාධ්‍ය දාන්න. මෙන්න මේ වාගේ භාගයක් විතර වාගේ එනකන් මෙන්න මේ ප්‍රමාණයට වාගේ එනකන් අපි ඒකට පස් මිශ්‍රණය දානවා. දාලා අපිට පුළුවන් මෙන්න මේ අපි සපයාගත්ත පැලය මේ උග්‍රස්ස පැලය අපිට මේක ගලවලා ගන්න බැරි නම් අපිට මේක පුළුවන්
මේක උරේ කඩලා අපිට පුළුවන් ගන්න. ඒ වගේම තමයි මේකට හිටවන්න ඉස්සරලා. ජලය එකතු කරන්න එපා. මොකද ජලය එකතු කරොත් එහෙම අපි මේක ගලවන්න යනකොට පස් ටික හැලෙන්න පුළුවන්. මේ නිසා අපි ජලය නොදා මේක ගලවන්න පුළුවන් නම් ප්‍රවේශමෙන් ඉතාමත් ගොඩක් හොඳයි. නැත්නම් මොකද මූල පද්ධතියට හානි වෙනවා. පස් ටික හැලුණොත් ඔබට හදා ගන්න අපහසු වෙන නිසා මෙන්න මේ වාගේ පැලේ අපි ලබා ගන්න ඕන. මේක මේ හොඳට පස් කොට මේ කැටේ පිටින්ම තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක හරි මැදට ගහ මැදට හිටනසේ මෙන්න මේ වාගේ තියන්න පුළුවන්. තියලා ඉතුරු පස් මාධ්‍ය අපි පුරව ගන්නයි තියෙන්නේ. මොකද මේකේ පස් මාධ්‍ය හදා ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි මේක බඳුන පිරෙනකම්ම දාන්නේ නැහැ පස්. අපි මේකේ ධාරයක් තියෙනවා අඟලක් පමණ. ඉඩ තියලා තමයි අපි මේකට පස් එකතු කරන්න ඕන. මෙන්න මේ ගානට හිටවන්න හොඳට මැදි. හිට පුළුවන් මේ. දැන් මේක පැලේ හිටවලා අවසානයි. මෙන්න මේ වගේ තමයි පැලයක් හිටව ගන්න ඕන. මේ මේ වගේ ධාරයක් තියෙන පෝච්චි. ඒ ධාරේ ළඟට එනකම් පස් දාලා අපට පුළුවන් හදා ගන්න. ඊට පස්සේ අපට පුළුවන් මේකට ජලය එකතු කරන්න අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය දාපුවාම හොඳට මැදි. ජලය එකතු කරලා අපිට මේක දවස් දෙකක් තුනක් සාමාන්‍ය හැවන සහිත ස්ථානයක උදේ වැටෙන්න හිරු එළිය වැටෙන තැනක තියලා මෙන්න මේක අපට පුළුවන් කෙලින්ම සූර්යාලෝකයේ වැටෙන තැනක තියන්න. ඒ වගේම තමයි සූර්යාල් මේක තියද්දී අපි ගෙවත්තේ අපි මේක බිම තියන්න එපා කෙලින්ම. මේක මොනවා හරි කිසියම් මොනවා හරි පෝච්චියක් නැත්තම් ගල් දෙකක් උඩ තියලා හරි තමයි තියන්න ඕනේ. මොකද එතකොට තමයි මුල බිමට යන්නේ නැහැ. හොඳින් පළදාවක් වෙනවා. මොකද බිමට මුල ඇද්දොත් එහෙම මේ ගහ නැවත විශාල වෙලා හැදෙන්න ගන්නවා. මොකද බිම හිටවුවා වගේ සමාන වෙන නිසා. ඒ නිසා මේක බිමට මුල් යන්න දෙන්නේ නැතුව ඔබට පුළුවන් මේක බඳුනක මොනාරණ තව නවලා උඩක තියාගන්න. ඒ වගේම තමයි ඔබට මේක පුළුවන් අපි ගෙවත්තේ හදන නිසා මේකට වස විස රසායනික පොර පාවිච්චි කරනකොට අපිට අපේ ගෙවත්තේ අපේ මුළු තැන්ගේ ඉවතලන දේවල් වලින් අවශ්‍ය පොර ප්‍රමාණය ලබා දෙන්න කාබනික පොර අපට යොදන්න පුළුවන් අතරේ පළදා වෙන්න මේකට යොදන්න පුළුවන් බිත්තර කටු කෙසෙල් එලි පොර එක ඔබට බලන්න පුළුවන් අපේ වීඩියෝ එකේ දාලා තියෙනවා. අන්න ඒ වගේ පොර එකක් හැදුවොත් එහෙම ඔබට පුළුවන් මේක මාස 7ක් 8ක් යද්දී මේකේ පළදාව ලබා ගන්න. විශේෂයෙන්ම කෘමි හානි තමයි දළු වලට එන හානි තියෙනවා. සමහරවිට දළු වෙනකොට සමනල්ලු ඇවිල්ලා මේකේ බිත්තර දානවා. දැල්ල තමයි මේකට හානියක් වෙන්නේ. ඒ නිසා දළු වෙන කාලෙට ඔබට පුළුවන් මේකට ස්වභාවික විදිහට කෘමි පාලනයක් ඇති කරගන්න. සුදුළුණු නැත්තම් ඉඟුරු වාගේ බේත් මේ බේත් දාලා දුංකල බේත් දාලා ඒක පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. වසවිස වලට යන්න එපා. මොකද අපි මේක ආහාරයට ගන්න. මොකද හැමෝම මාසයි වසවිස නැතුව පළතුරු ගෙඩියක් මගල පොඩි ළමයි ගොඩක් කැමති නිසා මේක වසවිස කලවම් කරන්න එපා. මේකට පුළුවන් ස්වභාවික පෝර මගින් මේක හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි සූර්යාලෝකය තමයි ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මේක පළදව ගන්න ජලය පාලනය කිරීමක් සිදු කරන්න වෙනවා. මොකද අවශ්‍ය ප්‍රමාණයට වැඩි ජලය එකතු කරන්න එපා. ජලයත් පාලනය කරොත් එහෙම ගහ මැරෙන්න නැති රැකගත්තොත් මේකේ මල් හට ගන්නවා. හොඳට මල් පළදාව ආවට පස්සේ ජලය ටිකක් එකතු කරන්න මල් හට ගන්න ගහ උත්තේජන වෙන්න මේකට සූර්යාලෝකය සහ උෂ්ණත්වය අවශ්‍යයි. ඒ නිසා තමයි ජලය අඩු කරන්න ඕන. ගහ එතකොට ඉක්මනින් උත්තේජන වෙලා ඔබට මල් ඒ වගේම පළදාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අපි විශ්වාස කරනවා ඔබේ ගෙවත්තේ පළතුරු ගොමු අතරට උරස්ස ගහකුත් එකතු කරලා වසර පුරාම පළදාවක් අරගෙන හොඳ ඒ කියන්නේ වසවිසෙන් තොර පළතුරු ඔබත් ලබා ගනී කියලා. ඒ වගේම තමයි ඔබ මේ වෙනතුරුත් සිලෝන් නැක්ටි අපගේ channel එක subscribe කර නැත්නම් subscribe කරන්න ඔබට පුළුවන් bell icon එක click කරොත් අපි දමන video ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.